අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස් තල වෙත උදේ ගෝල්ෆේස් පිටියට පැමිණි විරෝධතාකරුවන් රාත්‍රියේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවේ කන් නැතුව ඉන්න ජනතාවට බෙහෙත් පෙත්තක් නැති වෙන ලකුණු ඖෂධ රසක මිල 20% කින් ඉහළට තත්වය භයානකයි ඖෂධ හිඟයි ලෙඩ වෙන්න එපා අනතුරු කරගන්නත් එපා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමෙන් ඉල්ලීමක් අවුරුද්දට සතොසෙන් අද සිට සහන මල්ල සතොසෙත් බඩු නැ ජනතාවගෙන් චෝදනා සමගි ජනබල වේගය යන්නේ උන්ගේ මාවතේවත් මුන්ගේ මාවතේවත් නෙවෙයි අලුත් මාවතක සජිත් කියයි ඉම්රාන් කාන්ට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීම තවත් ප්‍රමාදවන ලකුණු දැන් දේශීය පුවත් අද උදෑසන සිට දහස් ගණනින් ජනතාව කොළඹ ගාලු මෝදරට පැමිණියා වත්මන් රජයට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් අද රාත්‍රිය වනතෙක් ගාලු මෝදර නැදී සිටියා අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගාලු මෝදර කොටසක් වසා දමා තිබීම හේතුවෙන් විරෝධතාකරුවන් මාර්ගයේ සිය විරෝධතාවය පළ කළා විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පැමිණ සිය විරෝධයද පළ කරනු ලැබුවා රට තුල පවතින අර්බුදකාරී තත්වයට හා වත්මන් රජයට විරෝධය පළ කරමින් අද දෙවන්ත උද්ඝෝෂණයක් ගාලු මෝදරදී උදෑසන 9:30ට පමණ ආරම්භ වුණා කෙසේ වෙතත් ගාලු මෝදර පිටියේ කොටසක් සංවර්ධන කටයුත්තක් හේතුවෙන් බව පවසමින් වසා දමා තිබෙනු දක්නට ලැබුණා මේ හේතුවෙන් විරෝධතාකරුවන් ගාලු මෝදර මාර්ගය භාවිත කරමින් සිය විරෝධය පළ කළා දිවයිනේ නන්දසින් පැමිණි උද්ඝෝෂකින් රජයට විරෝධය පළ කරමින් පාගමනින් ගාලු මෝදර පිටියට පැමිණියා විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණේ මේ ආකාරයෙන් මේ හේතුවෙන් ගාලු මෝදර පිටිය අසල දැඩි රථවාහන තදපතයක්ද හටගත්තා. වාහනවල ගමන් කරන පුද්ගලින්ද නලාශක්ත කරමින් විරෝධතාවයට සහාය පළ කර සිටියා. Go!
පාස්කෝ ප්‍රහාරයට යුක්තිය ඉල්ලා සහ වත්මන් රජයට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ කතෝලික පූජකවරුන් හා කන්‍යා සොහොයුරියන්ගේ මූලිකත්වයේ පාස්කෝ ප්‍රහාරයට යුක්ති ඉල්ලා සහ රටේ පවතින වත්මන් ගැටලුකාරී තත්ත්වයට විරෝධය පාමින් කතෝලික ජනතාව සහ සිවිල් ක්‍රියාකාරීන් අද පෙරවරුවේ සිට විරෝධතා සංවිධානය කර තිබුණා. පාස්කෝ ප්‍රහාරය සැකකරුවන් වහාම රටට හෙලිකරන ලෙස බල කරමින් මීගොම ප්‍රදේශයෙන් සාමකාමී පාගමනක් ආරම්භ කෙරුණා. ඒ අනුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා විශාල පිරිසක් පාගමනින් පැමිණියා. අද රජයේ බලයෙන් ඉන්න රජයේ එදා සංදේශ ඉදිරිපත් වෙද්දී ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ පාවිච්චි කළා. ඒගොල්ලෝ ජාතීන් අතර සැකය ඇති කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව විවිධාකාරයේ බය ඇති කිරීම කරන්නට උත්සාහ කළා. මහ විනාශය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් කියලා. දැන් අපිට එළිදරව් වේගන යනවා කුමන්ත්‍රණකාරයෝ කවුද කියලා. මේ කුමන්ත්‍රණකාරයන්ට බලය අල්ලගන්න පුළුවන්. නමුත් බලය ආරක්ෂා කරගන්න බැහැ. ඒ නිසා වෙන්නට ඇති අද වෙනකොට මේ රට කොයිම ආකාරයකටවත් ඉදිරියට ගෙනියන්න බැරි වියාකූල තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එමෙන්ම රටේ පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සමග සාමගාමී විරෝධතාවයක් ලංකා සභා දේවස්ථානයේ ඉදිරිපිට අද පැවැත්වුණා. ඒ කතෝලික පූජකතුමන්ලා කන්‍යා සොහිරියන් හා ගිහි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්. මේ අතර රදගුරු කීර්ති ශ්‍රී ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශ කළේ පාලකයන් වහාම ජනතාවගේ පීඩාවන්ට සහන සලසා දීමට ක්‍රියා කළ යුතු බවයි. මේ වෙලේ දේශපාලන වාසි ගන්න යන්න එපා. මිනිසුන්ගේ දරිද්‍රතාවය තුළ මිනිසුන්ගේ බඩගින්න නිවන්න. මේ ප්‍රශ්න යම් තාක් දුරට සම පත් කරන්න උත්සාහ කරන්න. යම් කොටසකට යමක් බැරි වුණා නම් ඒ අය තවත් එල්ලගෙන ඉන්න එපා. ඒ යටහත් පහත් වෙලා ඒ පුළුවන් කෙනෙක්ට ඒකට ඉඩ දෙන්න. මේක එක පවුලක නැත්තම් එක ජන කොටසක එක පාක්ෂික කාරණයක් නෙමෙයි මේක මේ රටේ කාරණයක්. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ ගැන සාවධානව කල්පනා කරලා ඔබට කරන්න බැරි වුණා නම් ඒක අනිත්‍යයට අවස්ථාව ලබා දෙන්න ಜಾති කුල මල ભેද පක්ෂපාත ભેදකින් තොරව. මොකද මිනිසුන්ගේ දරිද්‍රතාව වැඩි වුණොත් ඒ මිනිස්සු මොනව කරයිද දන්නේ. එමෙන්ම කතෝලික සභාවන් මගින් සංවිධානය කළ සාමකාමී පා ගමන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැත්වුණා. එළමින සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සතුසින් අලුත් අවුරුදු සහනමල්ලක් දෙන්න රජය අද සිට කටයුතු කර තිබෙනවා. ඒ රුපියල් 1950ක මුදලකට ජනතාවට ලබාගත හැකි. එමගින් රුපියල් 700ක සහනයක් පාරිභෝගිකයින්ට ලැබෙන බවයි වෙළඳ අමාත්‍යාංශය පැවසුවේ. නමුත් පාරිභෝගිකයින් චෝදනා කරන්නේ අවුරුදු සහනමල්ල තියා අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් සතුසෙත් නැති බවයි. එළබෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා සතස අලවිසල් මගින් අලුත් අවුරුදු සහන මල්ලක් අද සිට ලබා දීමට තීරණය කළා. වෙළඳ අමාත්‍යාංශය විසින් ලබා දීමට තීරණය කළ අදාළ සහන මල්ලට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ද්‍රව්‍ය පහක් ඇතුළත්. නඩු සහල් කිලෝ 5ක්, සම්බා සහල් කිලෝ 5ක්, කිරිපිටි ග්‍රෑම් 400ක්, දුඹුරු සීනි කිලෝ 1ක්, තේකොළ ග්‍රෑම් 100ක් මෙම සහන මල්ලට ඇතුළත් වන අතර ඒ රුපියල් 1950ක මිලකට සතස අලවිශාකා මගින් ලබා ගත හැකි. වෙළඳ අමාත්‍යාංශය පැවසුවේ එමගින් රුපියල් 700ක සහනයක් පාරිභෝගිකයන්ට හිමිවන බවයි. නමුත් සතස අලිවිසල් වල අවුරුදු සහන මල්ල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති බව දක්නට ලැබුණා. මන්නම් දන්නේ නැහැ මට නම් දුන්නේ. සීනි නැහැ. සීනි ගන්නවා පරිප්පු නැහැ සීනිත් නැහැ. ටීවී එකේ තමයි තියෙන ඔක්කොම සතුසෙ නැහැ. පොණි සම්බා තියනවා කියලා පොණි නාඩු තියනවා කියලා කියන හුදුත් නැහැ නේ. කිසි දෙයක්වත් නැහැ ලෑ එලීට වෙලා සිකියුරිටි වෙලා එලීට වෙලා ඉන්නවා. අපි මොකක්ද යන්නේ අපි හැරලා යනවා ඉතින් කාටවත් විශ්වාස කරන්න බෑ බඩු තියෙන විදිහට තමයි තියෙන කඩේ එතුළට ආවම කිසි දෙයක් නෑ තියෙන විදිහට කාලා යන්නයි තියෙන්නේ අවුරුදුත් නෑ කොහමද අවුරුදු කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ යාලට අත්‍යවශ්‍ය මේක අත්‍යවශ්‍යද මේක ගන්න ඕනේ මේක මොකටද කියලා දන්නවනේ වාතයට තමයි මේක ගන්න ඕනේ මේක කාලා පාර්ලිමේන්තුවේ ගිහිල්ලා වාඩි වෙන්න ඕනේ වාතෙන් නැතුව
පවුල් පිටින් මැරෙන්නේ වාටයක් අම්මුණා නොඳයි කියලා එතුණා මාත් අවුරුදු නෙමෙයි ඕනේ. කොහොම මාත් මේ ආවට කිසිම දෙයක් නැහනේ. බිස්කට් විතරයි තියෙන්නේ. කටින් විතරයි ඉව දෙන්නේ. බඩු නෑ පේනවනේ දෙයක් නැහැ. සානමලු ගාන දාලා තියෙනවා. ඒ සානමලු දින බඩු මොකුත් නැහැ. බඩු නැත්නම් මොකටද මේක ගාන්නේ? ආලුත් නැහැ සීනිත් නැහැ මොකුත් නැහැ. බඩු නැහැ. නැහැ බඩු නැහැ. යනවා. ඔය තාම මගේ එනවා ලොරිය. ඩීසල් නැහැ කියලා. සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වීමට තවත් ඇත්තේ දින 5ක කාලයක් පමණයි. වෙනදාට නම් මේවන විට අලුත් අවුරුද්ද සමරන්න ලහි ලහියේ ජනතාව සූදානම් වනවා. නමුත් මේවන විට තත්ත්වය වෙනස්. වෙළෙන්දන් පවසන්නේ වෙනදා තරම් ඔවුන්ට වෙළඳාම් නැති බවයි. අවුරුදු බිස්නස් නම් ගන්න දෙයක් නැහැ. වෙන්ද තීච බිස්නස් වලින් හතරෙන් එකක්වත් නැහැ. සෙනගත් නැහැ. වෙන්දා කෑලි දෙකක් තුනක් ගන්න මිනිස්සයා එක කෑල්ලක්වත් ගන්නේ බොහොම අමාරුවෙන් හෙට්ටු කරලා ඉල්ලන්නේ. හෙට්ටු කරලා දෙන්න විදියකුත් නැහැ බඩුවල මිලේ හැටියට. ගෙනාපු බඩු ටිකවත් තාම විකුණ ගන්න විදියක් නැහැ. බිස්නස් නම් ගොඩක්ම අඩුයි. පාරවල් වල මිනිස්සු ඇත්තෙම නැහැ. ඉතින් ගොඩක්ම මේ වෙලදාම අඩුයි. අපිට ගොඩක් අමාරුවෙන් මේ කරගෙන යන්නේ. මේ පරිභෝගිකයන්ගේ අදහස්. මේ අවුරුද්ද හොඳයි. කොරෝනා තිබුණත් හොඳයි මේ අවුරුද්ද. බඩු මිලත් එක්ක ලැබෙන මුදල අඩුවක් තියෙන්නේ. ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්ද නම් අමාරුයි බොහොම මිනිස්සුන්ට ජීවත් වෙන්න. ඒක තමයි ඇත්ත. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් රථ හා දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාව පවසන්නේ ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් නැති බවයි. එහෙත් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි සිදුවනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව මේ දිනවල සිය ගම්බිම්බලා පිටත් වෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට දුරබැහැර ගම්බිම්බලා යන සහ එන මගින් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්ද මේවන විට ආරම්භ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ජාතික ගමනාගමන කොමිෂන් සභාව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක් කර ගනිමින් මේ කොටුව දුම්රිය ස්ථානයේ සහ ප්‍රධාන බස් නැවතුම්පලේ අද පැවති තත්වයයි. වෙන්දට තියද ට්‍රේන් තිබුණා. එකඩ දුම්රියත් ආව වෙන්ද සෙන්සුරාද දෙන්නේ නැනේ. උදේනක් ගැටලුවක් නැතුව ආවා. දැන් හවස ඉතින් තැනකරන් ඉන්නවා දැන් ගොඩක්. නෑ බස් ටික අඩුයි. ප්‍රයිවට් බස් නම් පොඩ්ඩක් අඩුයි. අද පොඩ්ඩක් අඩුයි බස් ටික. එම්ලිබිටි බස් අඩුයි. අනිත් බස් ඔක්කොම අඩුයි. අද ගොඩක් අඩුයි බස්. මම බදුල්ලේ යන්න ඉන්නේ. මේ තාම බස් එකක් නැහැ. ප්‍රයිවට් බස් ගොඩක් අඩුයි. වෙනදාට නම් කොච්චර සෙනගක් ඉන්නවද නේද? ඒතරේ හුඟක් අඩුයි සෙනග. ඔය සිටි බස් ඔක්කොම තියෙනවා. ගෑස් නැතුව විදුලිය නැතුව ජනතාවට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි බෙහෙත් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? අද රටේ ඖෂධ හිඟයි. හොයලා හොයලා ගන්න බෙහෙත් පෙත්තත් ගිනි ගණන්. මේ අතරේ ඖෂධ වර්ග රසක මිල ඊයේ සිට 20%කින් යලි වැඩි කරන්න අවසර ලබා දී තිබෙනවා. මේවන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයේ හමුවේ ජනතාව අන්ත අසරණ වෙලා. තෙල් නැතිව හිටියත් විදුලිය නැතිව හිටියත් අපිට ඖෂධ නැතිව ජීවත් වෙන්න බෑ. මොකද එතන තියෙන්නේ තවත් කෙනෙකුගේ ජීවිතයක් වෙන්න පුළුවන්. පවතින ඖෂධ අනුබුදයට විසඳුම් ඉල්ලා පසුගිය දින කිහිපය පුරාවට සෞඛ්‍ය වෘත්තකින් පාරට බැස්සා. කෙසේ නමුත් මේ අර්බුදකාරී තත්ත්වයේ හමුවේ මීට පෙර ගැසට පත්‍රයේ පළ නොකරන ලද අත්‍යවශ්‍ය නොවන ඖෂධ නිෂ්පාදනවල මිල ගණන් ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නැංවීමට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 20%ක උපරිමයකින් ඖෂධ මිල ඉහළ නැංවීමටයි ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇත්තේ. පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේද අද අදහස් පළ කළා. ලොකු ප්‍රශ්නේ දැන් අපිට දවස් 9ක 10ක නිවාඩුවක් තියෙනවානේ. ඒතර ඔක්කොම ගෙවල් වල ඉන්නේ. කරුණා කරලා ලෙඩ වෙන්න එපා. තුවාල කරගන්න එපා. ඒවා කරගන්න කාලයක් ඉස්සරහට එන්නේ විශේෂයෙන් රතිඤ පත්තු කරනවා බීලා සමහරලාට එමේ යනවා. ඒක නිසා ඒවා සීමා කරන්න. දැන් අපි අවුරුදු දෙකක් ඒව කෙරුවත් ඉතින් මම හිතන්නේ මහ ජනතාව අපිත් එක්ක තරහ වෙන්නේ නැතුව ඇත්තටම මේ අවුරුද්දේ සීමා කෙරුවට කමක් නැහැ. මොකද ඔගේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. 2018 වසරේ මිලියන 7ක් අපේ රෝහල් තුල රෝගීන්ට ප්‍රතිකාර කරලා තිනවා රෝහල් 1146ක් හරහා. ඒ වගේම බාහිර රෝගීන් වශයෙන් මිලියන 57.4ක ප්‍රමාණයකට ප්‍රතිකර්ම සිදු කරලා තිනවා. එක පුද්ගලෙට අපි වැය කරන වියදම ඇමරිකානු ඩොලර් 163ක් වෙනවා 2018 වසරේ. ඒකේ ආණ්ඩුව ඩොලර් 73ක් මේ සඳහා වැය කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 250ක වැය ශීර්ෂයක් තිනවා සෞඛ්‍ය සඳහා 2018 වසරේ විශේෂයෙන්ම කැපිටල් එක්ස්පෙන්ඩිචර් කියන කොටසට බිලියන 40ක් වැය වෙනවා. දැන් මේ සංඛ්‍යාලේඛන හරහා
පෙන්눔 කරන දේ තමයි අපි කොච්චර ප්‍රමාණයක් සෞඛ්‍ය සඳහා වැය කරනවද ඒ වගේම ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවක මේ වැය ශීර්ෂය කොහොමද පියවගන්නේ ඉතින් මේ ගැටලුව හරහා අපිට එදින්දා වැඩ කටයුතු පවත්වාගෙන යෑමේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ළමා රෝග ගැන ගත්තොත් ළමයින්ට රෝහලකට ඇතුළත් කරාම රෝහල් පද්ධතිය තුළ ඔවුන්ට අවශ්‍ය සේවාවන් සපයන්න ඒතකොට ගැටලු ඇති වෙන්න පුළුවන් ඔවුන්ට අවශ්‍ය ඖෂධ දැන්ට සීමා වෙලා තියෙනවා සමගී ජන බලවේගයේ කිසිවිටකත් කිසිවෙකුත් ගමන් කරන්නා මාර්ගයක යන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ජනතාව එපා කියනවා නම් තමා එක මොහොතක්වත් බලය නැතිව සිටීමට බලාපොරොත්තු වෙන්නේ නැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ දැන් කියනවනේ මේ උණුත් එකයි කියලා ඔව් හරි උණුත් එකයි හැම එකම එකයි හැබැයි අපි වෙනස් දැන් අද රටේ ඖෂධ හිඟයක් උපකරණ හිඟයක් ආණ්ඩුවට මොනවත් කරන්න බෑ අපි අපි විපක්ෂේ අපිට බලයක් නැහැ ආණ්ඩුව ඩොලර් හිඟමනේ යනවා අපි රජයේ රෝහල් වලට ගෙනල්ලා කිඩ්නි ඩයලිසිස් මැෂින්ස් පරිත්‍යාග කරනවා වෙනස තේරෙන්නේ නැද්ද වෙනස පේන්නේවත් නැද්ද මේකද අවුරුදු 74ක් උණුත් එකයි මුණුත් එකයි කරපු ක්‍රමය නෑ මිත්‍රවරුනේ මේක අලුත් මාවතක් මේක අලුත් ගමනක් බොරු කයිවාරු නැහැ අපිටත් වැඩ බැරි නම් ජනතාව ඵලයන් කියනකම් අපි බලන් ඉන්නේ නැහැ අපිටත් වැඩ බැරි නම් අපි යනවා යන්න ගෙදර වැඩ පුළුවන් හින්දා තමයි මේ අභියෝගේ බාර අරගෙන අපි මෙතන ඉන්නේ ඔය උණුත් එකයි මුණුත් එකයි කියන තීරයට කරුණා කළා තව එකක් අඩංගු කරන්න උණුත් තියා මුණුත් තියා මොකා වුණත් වැඩ කාර්යොද මේ ඕජස් ගලන තුවාලයට ප්‍රතිකාර කරන්න පුළුවන්ද තීන්දුව රටේ ජනතාවට බාරයි රාත්‍රී පුවත් විකාශය අවසන් ඔබට නිරෝගී බව හා ආරක්ෂාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.